दहम चिंताधिक। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अपि पलिविनि दहम चिंताव कर्म्य नमति पाडम नत्तम बुद्धु वदन सुलमोहताक विवरणीय कला। अपि अद बालमो मनसिन नत्नम सितिन सिद्वन वर्दी तुन गन केटि विम सुमाक नत्नम केटि समालोचनियाक करम। दुए पुते मे सित तमाई मौलिक वन्नी हुंदट हरी नरकट हरी। बुदुहाम्दुरो देशना करनवा चेतनहं भिक्खवे कम्मं वदामि चेतयित्ता कम्मं करोति कायेन वाचा मनसा कियल। अपि इस्सेल्लाम गन्नी मनस। मनसिन तमाई मे सियलुम यहपत् देवल अयहपत् देवल सिद्ध वेन। मुकद्द मे मनसिन सिद्ध वेन अयहपत् दे दडि लोभय दडि तरहव ए वगेम वर्दि दकीम। मे केन कारणा तुन निसा मनुष्येक मेलव जीवितयक परलो जीवितयक अतरमं වෙන්න පුළුවන්। දැන් බලන්නකෝ සාමාන්‍ය මිනිහෙකුට ලෝභය ඒ වගේම තරහව වැඩි දැකීම තියෙන්න පුළුවන්। නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සිතින් නැත්නම් මනසෙන් සිදුවෙන වැඩි තුනට දැඩි ලෝභය। දැඩි ලෝභය කිව්වහම ඕගොල්ලෝ හිතන්න එපා සියලු දිනාටම එකසේ තියෙනවා කියලා. ඕගොල්ලෝ හාලා තියෙනවානේ අදින්න පුබ්බගේ කතාව, ඒ වගේම ඉල්ලීස් සිටුවරයාගේ කතාව. අන්න ඒ පුද්දලයෝ අධික ලෝභයි නැත්තම් දැඩි ලෝභයි. දැඩි කිව්වේ විශේෂණ පදයක්. සාමාන්‍යයෙන් පුහුදුන් සත්‍යයට නැත්තම් පුතජන සත්‍යයට තියෙනවා ලෝභය. නමුත් බුදුහාමුදුරෝ විශේෂණ පදයක් එක්කහ කරලා දැඩි ලෝභය කියලා කිව්වේ අර වගේ කන්නිත් බොන්නිත් නැති, ඒ වගේම ලෙඩ දුකට වේදම් කරන්නේ නැති, ඒ වගේම පොට්ටිනි ගහගා තමන්ගේ සල්ලි මුලි මුදල් පොට්ටිනි ගහන අයට තමයි කිව්වේ දැඩි ලෝභ පුජ්‍යලියන් කියලා, නැත්නම් මස්සුරු පුජ්‍යලියන් කියලා. ඒ වගේම අදින්න පුබ්බක ගේ කතාව දැස බලනකොට හිතා ගන්න පුළුවන් තමන්ගේ ලේන් ජාතක වෙච්ච පුතාට අච්චර කෙල කෝටියක් විතර කංක හවුණු මිල මුදල් තිබිලත් ලෙඩට බෙහෙතක් අරන් නුදුන්නු බව. ඒ වගේම සාතු සප්පායන් නොකරපු බව. හරි හැටි කෑමක් බීමක් නුදුන්නු නිසා තමයි ඒ පුතා මට්ට කුණ්ඩලී නම් දරුවා මිය පල්ලෝගි. එහෙමනම් ඔබත් මේ සිතවිල්ල මේ වදන හිතාගෙන දැඩි ලෝභයෙන් වෙන් වෙන්න ඕනි. ඊට පස්සේ දැඩි තරහව. සාමාන්‍ය පුජ්‍යලියෙකුට දැඩි තරහව එන්න පුළුවන්. නමුත් දැඩි තරහව එන්න බෑ. දැඩි තරහව තියෙනවා නම් එතන තියෙනවා කුඩු කේඩුකම, ඒ වගේම පලි ගැනීම, ඒ වගේම වෛර සහගත ඒ සිතුවිලි පරම්පරාව. එයට කියනවා දැඩි තරහව කියලා. දැඩි තරහව හින්දා මිනිහා නොමිනිසා වෙන්න ටික
කලයි යන්නේ ඒ වගේම තිරිසංගත සත්‍යයකට සමාන කර දක්වනවා ඒ දැඩි තරහව තියෙන පුජ්‍යලයා ඒ පුජ්‍යලයා නිසා සමාජී මිනිස්සු අසරණ භාවයට පත් වෙනවා ඒ වගේ තමයි වැඩි දැකීම වැඩි දැකීම තුලින් අපේ සමාජයේ ඒ වගේම ලෞකික සමාජයේ හා ආධ්‍යාත්මික සමාජයේ යන මේ සියලු තැන් අපට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ ඒ වගේම වැඩි අවබෝධය තුලින් අපි නිරන්තරයෙන්ම අයහපත් තත්වයකට නැත්නම් පාපකාරී සිතුවිලි පරම්පරාවකට තමයි යොමු වෙන්නේ එහෙමනම් දුවේ පුතේ ඔබ සිතා ගන්න මේ වැඩි දැකීම හොඳ නැති දෙයක් හොඳින් අවබෝධ කර ගැනීම හොඳයි යහපත් ඒ වගේම ඒකට කියන සම්මා දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම සම්මා දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය තමයි බුද්ධහමී බුදුහාමුදුරුවෝ ඉතාම ප්‍රශංසා සිද්ධ කරේ එහෙමනම් දුවේ පුතේ අද දෙවනි ධම්ම චින්තා මගෙන් සිත පිළිබඳ සිතින් සිදුවන නැත්නම් මනසින් සිදුවන වැඩිවල සමාලෝචනයක් ඔබ හැමෝම ගෙන ආවා ඔබට තුරුලුවන්ගේ සරණ පිහිට ලැබේවා